ඔය දකුණු ඇමරිකාවේ හරි මධ්‍යම ඇමරිකාවේ වනාන්තරයක ඇවිද්දොත් වට සමහර විට මුණගැහෙන්න පුළුවන් මේ ශාක පත්‍ර කපලා ඒවා ඒගොල්ලන්ගේ ගුල්වලට අරගෙන යන කූඹි රංචුවක්. අපි මේගොල්ලන්ව හඳුන්වනවා ලීෆ් කටර් ඈන්ට්ස් කියලා. ඉතින් අපි පොඩි කාලේ අහලා තිනවා කූඹි පායන කාලෙදී රෑදවල් මහන්සි වෙලා කෑම රැස් කරනවා කියලා. හැබැයි මේ කතාව බොරුවක්. මෙච්චර මහන්සි වෙලා එයාලා කෑම රැස් කරනව නෙමෙයි කෑම වගා කරනවා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? පුදුමයි තමයි. මමත් මේ ගැන දැනගත්තම මටත් හිතාගන්න බැරි වුණා. ඇත්තම කතාව තමයි මේ කුහුඹුවන්ට ශාක ද්‍රව්‍ය ජීර්ණය කරන්න බෑ. ඒ වෙනුවට එයාලා මේ කෑම අරගෙන යන්නේ ඒගොල්ලන්ගේ කෑමවලට කණ්ඩ දෙන්න. මොකද්ද? ඔව්. ඒගොල්ලන්ගේ ගුල්වල තියෙනවා දිලීර. ඒ දිලීර ගේන්නෙත් ඒගොල්ලන්ම තමයි. මේ දිලීර වගාවල මේ ශාක පත්‍ර සහ ආහාර තිබ්බම ඒවල දිලීර වර්ධනය වෙනවා. අන්න ඒව තමයි මේ කුහුඹුවන් ආහාරයට ගන්න. ඇත්තම කතාව තමයි අපි දිලීර වගා කරන්න කලින් ඉඳන් තමයි මේ කුහුඹුවන් දිලීර වගා කරන්න ගන්නෙ. අපි දිලීර කන්නේ මීට වසර 12,000 ක ඉඳලා. ඒ කුහුඹුවන් දිලීර වගා කරන්නේ මීට වසර මිලියන 60 ක ඉඳලා. මේ ආහාර රටාව තුළ කුහුඹුවන් සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම එයාලා ආහාර දාමේ සැලකියුතු වෙනස්කම් පවා ඇති කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කවද ඉඳන්ද එයාලා මේ වැඩේ පටන් ගත්තේ? විශ්වාස කරන්න මේ හැමදේම පටන් ගන්නෙ ඩයිනෝසරයන් විනාශ කරපු ඒ මහා වදවියෑමෙන් පස්සේ. වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් මෙතුවක් කාලයක් තිබ්බ වැරදි මතයක් ඔයාටත් निराකරණය කරගන්න පුළුවන්. අද මම ඔයාට පෙන්නනවා කුහුඹුවන් කෑම රැස් කරන්නේ නැහැ, කෑම වගා කරනවා කියලා විද්‍යාත්මක සහ ඉතිහාසාත්මක සාක්ෂි එක්ක. අපි යමු අපේ වීඩියෝ එකට. කුහුඹුවන් මුලේ ඉඳලම මේ වගේ දිලීර වගා කරලා නැහැ. ඒගොල්ලන් අදටත් ජීවත් වෙන ආහාර එම ස්ථානයේම ආහාරයට ගන්න කුහුඹු විශේෂ විදියට තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ හැමදේම වෙනස් වෙන්න ගත්තා මෙයාලා වගා කරන්න පටන් ගත්තම. මේ දේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කුහුඹුවන්ගේ ඇටීනී කියන පවුලේ වර්ගවල. එයාලගේ විශේෂ 250කටත් වඩා ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන කෙනෙක් තමයි දිමියා. එයා දිලීර වගා කරන කෙනෙක්. සමහර කුහුඹුවන් ඉන්නවා දිලීර වගා කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ පරිසරයෙන් ඒ වෙලාවෙම හොයන් ආහාරයට ගන්න. එයාලා ගොඩක් වෙලාවට කැලෙන් හම්බෙන දිලීර වර්ග ආහාරයට ගන්නවා. ඉතින් මේ වගේ දිලීර වර්ගවලට පුළුවන් කුහුඹුවන්ගේ උදව් නැතුව වර්ධනය වෙන්න. සරලවම මේවා ගෘහාශ්‍රිතකරණයට ලක් වෙලා නැහැ. ඉතින් මේ අතර ලීෆ් කටර් කුහුඹුවන් කරන්නේ වෙනස්ම වැඩක්. ඒගොල්ලන් දිලීර වගා කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ගුල්වල එහෙමත් නැත්නම් මේ ගොටුවල ඉන්න දිලීර වලට ඒගොල්ලන්ගේ සහයෙන් තොරව වර්ධනය වෙන්න බෑ. මෙයාලා සපයන පෝෂණයෙන් තමයි ඒවා පැතිරෙන්නේ. හේතුව කුහුඹුවන් විසින් මේ දිලීර සෑහෙන කාලයක් තිස්සේ ගෘහාශ්‍රිතකරණයට ලක් කරලා තිනවා. පිස්සු නේද? හිතන්න දිලීරයා කුහුඹුවන් විසින් සම්පූර්ණයෙන්ම ගෘහාශ්‍රිතකරණය කරලා කියලා. ඒක ඇත්තටම හිතා ගන්න බෑ. ඔයා දන්නවද සාමාන්‍යයෙන් අලුත් ගැහණු කුහුඹු රජිනක් එයාගේ සේවකයන් සහ සේනාව අරගෙන වෙනත් කොලනියක් හදාගන්න යන්න කලින් එයා කලින් ජීවත් වුණු ගුලෙන් මේ දිලීර ටිකක් අරගෙන යනවා ඒගොල්ලන්ගේම දිලීර වගාවක් පටන් ගන්න. පුංචි උනත් වැඩ පේනවා නේද? මේ වැඩේ පරපුරෙන් පරපුරට සිද්ධ වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ දිලීර කුහුඹු සම්බන්ධය පටන් ගන්නෙ කියලා. ඇත්තම කතාව තමයි පොසිල සාක්ෂි වලින් අපිට මේකේ සම්පූර්ණ කතාව ගලප ගන්න බෑ. අපිට දැනටමත් ඇම්බවල හිරවුණු කුහුඹුවන්ගේ සිරුරු දහස් ගාණක් හොයාගන්න පුළුවන් වුණා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒගොල්ලන් ජීවත් වුණු විදිය. නමුත් ඒගොල්ලන්ගේ පැරණි දිලීර වගාවන් ගැන සාක්ෂි නම් ගොඩක් අඩුයි. ඇත්තටම අපිට ඒවා එහෙම හම්බුණත් ඒවා ගොඩක් පරණ නෑ. මිලියන 5කට 6කට වගේ ඉස්සර ගුල් වලින් හමු වුණු සාක්ෂි විතරයි තියෙන්නේ. ඒත් මීට කලින් වෙච්ච දේ කොහොමද අපි බලන්නේ? අන්න එතකොට තමයි ෆයිලෝජෙනමික්ස් වලින් උත්තරේ හොයන්න ඕනේ. මේ තුලින් අපිට ඕනම සතෙක්ගේ පරිණාම ඉතිහාසය හොයලා බලන්න පුළුවන්. ස්මිත්සෝනියන් ඉන්ස්ටිටියුට් එකේ විද්‍යාඥයන් පිරිසක් මේ වැඩේ තුලින් කුහුඹුවන්ගේ අතීතය හොයාගන්න උත්සාහ කළා. විශේෂයෙන්ම මේ දිලීර වගාව ගැන. එයාලා කුහුඹුවන් වර්ග 100කට වඩා ප්‍රමාණයකගේ DNA සංසන්දනය කළා. ඒ අනුව හෙළි වුණා සමහරු ඉඳලා තිනවා ආහාර වගා කරලා, තවත් අය ඒ වෙලාවේම ආහාර කාලා, සමහරු මේ දෙකම කරලා තිනවා. කොහොම වුණත් එයාලා මේ සියලු වර්ග සංසන්දනය කරලා හැදුවා කුහුඹුවන්ගේ පරිණාමීය පවුල් ගස. මේ අනුව ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වුණා කවදද මේ වැඩේ හරියටම පටන් ගත්තේ කියලා. එයාලා හොයාගත්ත මේ දිලීර වගා කරන කුහුඹුවන්, ඒ කියන්නේ මේ ඇටීනිලා මුලින්ම ලෝකෙට එන්නේ ඇමරිකාවේ වැසි වනාන්තර වලින් කියලා. එයාලා ඉතාමත් ඉක්මනින් විවිධ වර්ගවලට කැඩිලා ගිහිල්ලා මුළු පරිසර පද්ධතිය පුරාම පැතිරිලා
මුල් කාලේ ඒගොල්ලන් කැලේ හම්බෙන කෑම එතනම කාලා දැම්මා. නමුත් එකපාරම යාලා දිලීර ගුල්වලට අරන් ගිහින් ඒව වගා කරන්න ගත්තා. ඒකට හේතුව තමයි පෘථුවියට මහා වඳ වියෑමක් පැමිණීම. උල්කාපාතයක් වැදිලා පෘථුවේ ඩයිනෝසෝර යුගය අවසන් වෙලා ස්වභාවික විපත් දාමයක් ඇති කළා. පෘථුවිය ගන්න දෙයක් නැහැ. දූවිලි අහස වහගත්ත නිසා ශාක වැවුනෙත් නැහැ. ඒ වගේම සීලුම සතුන්ට ආහාර නැති වුණා. කොහොම වුණත් මේ ආහාර නැති ලෝකේ සුලබ දෙයක් මතුවෙන්න ගත්තා. ඒ තමයි දිලීර. මේ විනාශුණු මලසිරුරු ශාක ඒ වගේම වනාන්තර උඩ මේ දේවල් දිරාපත් කරන්න දිලීර මතුවෙන්න ගත්තා. කුහුඹුවන්ට මේක හොඳ ආහාරයක්. එයාලා දැනගත්තා මේ තුලින් හොඳ පෝෂණයක් ගන්න පුළුවන් වගේම මේක වගා කරන්නත් පුළුවන් කියලා. ඒ වගේම කිසිම විදියකට මේ ආහාර ප්‍රභවය විනාශ කරන්න බෑ කියලාත් ඒගොල්ලන් දැනගත්තා. මේ ආහාරය කුහුඹුවන්ගේ ජීව විද්‍යාත්මකව වෙනස් කළා. එයාලට වැදගත් වුණු ඇමයිනෝ අමිලක් තිබ්බා ආජිනේ කියලා. ඒක මේ ආහාර නිසා ඒගොල්ලන්ගේ සිරුරේ නැති වුණා. ඒත් එයාලා මේක ලබා ගන්න පුළුවන් දිලීරයක් හොයාගත්තා. ඒ අනුව අපිට පැහැදිලි එයාලා වගා කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට කැලේ හම්බෙන දිලීර කාලා ජීවත් වෙන්න බෑ කියලා. මොකද එයාලට අවශ්‍ය පෝෂණය ගන්න ඒ සුදුසු දිලීර තමයි ඒගොල්ලන් ගුල්වල වගා කරන්නේ. හරියටම වසර මිලියන 30කට කලින් අලුත් කුහුඹුවන් වර්ග බිහි වෙලා තිනවා දිලීර වගා කිරීම වෙනමම තැනකට අරන් ගිය. එයාලා කලින් කට්ටිය වගේ දිලීර නිකම්ම ගුල්වලට අරන් යනව වෙනුවට දිලීර පෝෂණය කරන්නත් ගත්තා. එයාලා මේ කාලෙ වෙද්දි තෙතමනේ සහිත පරිසරයෙන් හමුවන බහුල ශාකපත්‍ර කටින් කපලා ඒව ගුල්වලට ගෙනහිල්ලා මේ දිලීර පෝෂණය කරලා තිනවා. එයාලා මුලින්ම මේ කොලය කනවා. කාලේ ඒගොල්ලන්ගේ කෙලත් එක්ක මේ දිලීර වගාවේ එක වමාරනෝ. දිලීර ඒව උඩ තමයි වර්ධනය වෙන්නේ. මේ කාලය තුල කුහුඹු වර්ග වනාන්තරයෙන් ඉවත් වෙලා වියලි පරිසරයන්ට ගිහිල්ලා තිනවා. එයාලා කොහේ ගියත් ඒගොල්ලන්ගේ ආහාර එහෙමත් නැත්නම් මේ දිලීරය අරගෙන ගිහිල්ලා තිනවා. මේ තුලින් මෙච්චර කාලයක් තෙත පරිසරයක හැදුණු දිලීර වියලි පරිසරයන් වල ජීවත් වෙන්න අවශ්‍ය විදිහට පරිණාමය වුණා. ඉතින් ගොඩක් මේ විදිහට කැලේ අතහැරලා දාලා ගිය කුහුඹු ගොල් වල දිලීර පස්සේ කාලේ ස්වාධීනව වර්ගය බෝ කරන්න විකල්පයක් විදිහට හත්ක් වගේ එළියට ආවා. ඉතින් ඔයාට ඔයාගේ ගෙවැත්ත ඇවිද්දොත් හම්බෙන්න පුළුවන් එකපාරම පසෙන් මතුණු හතු. දිරපු කොටයක් එහෙමත් නැත්නම් දිරාගේ කොළරොරුත් එතන නැත්නම් ඒවා බොහෝ දුරට අතහැරලා දාලා ගිය මේ කූමි ගුල් වලින් එන දිලීර. දැක්ක නේද? ඔයා ඒකත් දන්නවා. ගොන්ලිඩියා කියලා තමයි අපි මේ ඒගොල්ලන්ගේ දිලීර වගාව හඳුන්වන්නේ. මේවා කාලාන්තරයක් තිස්සේ ගෘහාශ්‍රිත කරන්නට ලක් වෙලා නව ප්‍රභේද හැදිලා ඒවා පෝෂණ අගෙන් ඉතාමත්ම ඉහළයි. මේවා අපිට කැලේ හම්බෙන දිලීර සැකැස්මවල වලට වඩා වෙනස්. ඒ වගේම මේවා කැලේදී අපිට හම්බෙන්නේ නැහැ. මේවා තියෙන්නේ කූමි ගුල්වල විතරයි. ලීෆ් කටර් කුහුඹුවන් මේ දිලීර පෝෂණය කරන්න ඒගොල්ලන් කපන කොළවලින්. මේ ලීෆ් කටර් කුහුඹුවන්ගේ වර්ග 50ක් ඉන්නවා. එයාලා උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, මෙක්සිකෝව සහ බ්‍රසීල වනාන්තරවල අපිට හම්බෙනවා. මීට වසර මිලියන 19කට කලින් ඉඳන් තමයි එයාලා කොළවලින් මේ දිලීර පෝෂණය කරන්න පටන් ගත්තේ. එයාලා මේවා පෝෂණය කරනවා ආහාරයට ගන්නවා විතරක් නෙමෙයි, එයාලා මේ දිලීර ආරක්ෂා කරගන්න සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පවා අනුගමනය කරනවා. මේ දිලීර වගාවන් වල ප්‍රධාන කොටස බලා ගන්න අය කවදාවත් එළියට යන්නේ නැහැ. ඒකට හේතුව එයාලා එළියට ගිහින් ආවොත් ප්‍රධාන දිලීරයට විසබීජ අරන් එන්න පුළුවන්. කොහොමද ඒක? ඒ වගේම ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය එළියට දාන කට්ටියකුත් ඒගොල්ලන්ගේ ගුලේ ඉන්නවා. මෙයාලගේ ගුල් පරීක්ෂා කරාම අපිට බැක්ටීරියා නාශක සංඝටක හම්බෙලා තිනවා. එයාලා මේව සබහදාමෙන් හොයාගෙන ඒගොල්ලන්ගේ ගුල් වලට ගෙනල්ලා තින්නේ මේ දිලීර බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි මෙයාලා ඒගොල්ලන්ගේ දිලීර පෝෂණය කරන්න යොදාගන්නේ හොඳම නැවුම් කොළ. ගහේ පත්‍ර තියෙද්දිම තමයි ඒක කෑලි කරලා මේගොල්ලන්ගේ ගුල් වලට ගෙනියන්නේ. ඒ නිසා මෙයාලා ප්‍රධාන ශාක භක්ෂකයෙකුත් වෙනවා. මේගොල්ලන්ගේ පවුලේ දිමි ඒ වගේම අනිත් සර්වභක්ෂක කුහුඹුවන් ඒගොල්ලන්ගේ දිලීර පෝෂණය කරන්න සත්ව කොටස් පවා භාවිතා කරනවා. මේ සියල්ල ඒගොල්ලන් කාලා මේ දිලීර වල තැන්පත් කරනවා. ඒවා වලින් මේ දිලීරයේ වර්ධනය වෙනවා. ඉතින් පෘථුවිය සිදුවුණු මහා විනාශකෙන් පස්සේ කුහුඹුවන් දිලීර වලින් පෝෂණය වෙන්න ගත්තා. අවුරුදු මිලියන ගාණක් පුරා ඒගොල්ලන් දිලීර වගා කරලා ඒව ආහාරයට ගත්තා. ඒව වලින් නව ප්‍රභේද පවා හැදුවා. ඒ වගේම තමයි ඒවා තනින් තැනට අරගෙන යන්න අපිට නිහඬව සේවයක් කළා. අපිට කලින් දිලීර සම්පූර්ණයෙන්ම ගෘහාශ්‍රිත කරන්න ලක් කරේ කුහුඹුවන්. එයාලා පාරිසරික වෙනස්කම් සහ මහා වඳ වියෑම ඒ වගේම දේශගුණික වෙනස් වීම වගේ කාරණා එක්ක හැප්පිලා අලුත් ආහාර රටාවක් තුල එයාලා මේ දක්වා ජීවිතේ බේරගත්තා. ඉතින් පායනා කාලේ රෑදවල් මහන්සි වෙලා කන්න දේ රැස් කරයි කූඹියෝ කියලා කතාවක් අපි ඇහුවට ඒකේ ඇත්ත කතාව තමයි
එයාල පායන කාලෙදි කරන්නේ කනදේට කන්න දෙන එක. මේ දිලීරවලට ප්‍රමාණවත් තරම් ආහාර ඒගොලන් අරගෙන ගියොත් එකට වර්ධනය වෙන්න ඇති තරම් පෝෂණය තියෙනවා. එනිසා කිසිම ප්‍රශ්නයක් නැතුව එගොලන්ට ආහාර නැති කාලේ ආහාර හදාගන්න පුළුවන්. දැක්ක නේද වැඩේ? ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ කාලේ නාස්ති කරන්නේ නැතුව අධ්‍යාපනය, අත්දැකීම් සහ හැකියාවන් වලින් ඔයාව පෝෂණය කරගත්තොත් අනාගතයේ දවසක ඒ වලින් ඔයාට පෝෂණය වෙන්න පුළුවන්. ඉතින් වගා කරන කුහුඹුවන් අපිට කියලා දෙන කතාව තමයි මෙන්න මේක. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. නොදන්න දෙයක් ජීවිතේට එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ එක බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලා හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.